සන්ධ්‍යාවක් කියලා මම ප්‍රාර්ථනා කරනවා අපේ මේ සාකච්ඡාව පවත්වන සහ ඊට සම්බන්ධිත සියලුම දෙනාට මම හිතන්නේ මෙවැනි සාකච්ඡා තුලින් හෝ උද්දාගමට සාධාරණයක් ඉෂ්ට කරන්න තමයි මම උත්සාහ කරන්නේ. අපි දන්න දෙයක් තමයි අපි පොඩි කාලේ ඉඳන් අහපු දෙයක් තියෙනවා, ඇහිච්ච දෙයක් තියෙන ස්කෝල් ගන්න දෙයක් තියෙනවා. ලංකාවේ තියෙන පිරිසුදු බුදු දහම කියලා එකක්, පිරිසුදු තේරවාදී බුදු දහම ලංකාවේ තියෙනවා කියලත් කතාවක් තියෙනවා. ඒක බොහොම මේ ලොකුට ඇහෙන කතාවක්. ඒ වගේම දැන් පිටරටකට ගියත් පිරිසුදු බුදු දහම ඉගෙන ගන්න ලංකාවට මේ යම් කිසි ප්‍රවණතාවයක් තියෙනවා. දැන් ඒ ප්‍රවණතාවේ නිසාම තමයි අපි දන්න දෙයක් තමයි මේ බුද්ධඝෝෂ බමුණු පඬිවරයා ලංකාවට එන්නේ පිරිසුදු බුදු දහම ඉගෙන ගන්න. එතකොට අපි මෙහෙම අධ්‍යයනයක් කරොත්, සම්පූර්ණ අධ්‍යයනයක් කරොත් ලංකාවේ භාවිත වෙන බුදුදහම යයි භාවිත වෙන චර්යා පද්ධතිය, ඒ වගේම පිළිගැනීම් ආදිය ත්‍රිපිටක ධර්මයත් එක්ක කොච්චර එකඟද කියලා බැලුවොත් අඩුම තරමේ ත්‍රිපිටක ධර්මයේ 40%ක්වත් අපගමනය වෙනවා අපේ පිළිගැනීම්. ඒක ඉතින් භයානක දෙයක්. කියන්නේ ත්‍රිපිටක ධර්මයේ පුනපුනා කියවෙන දේවල් පවා ලංකාවේ තේරවාදී න්‍යාය සහ තේරවාදී පිළිගැනීම් තුලින් බරපතල විදියට හානියට ලක් කළ වගේම ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් ගැන ඉස්සෙල්ලාම කතා කරන්න පටන් ගත්තේ මම නෙවෙයි. මම හිතන්නේ බුද්ධාගම ත්‍රිපිටකයේ ඇසුරෙන් අධ්‍යයනය කරපු විශාල පිරිසක් ওই දේ ගැන කතා කරා. වැඩිම කතා කරේ පොල්ලත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ. පොල්ලත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ කියන්නේ අපි දන්නවා පාලි භාෂා විශාරදයේ වගේම සිංහල පාලි ශබ්දකෝෂයේ නිර්මාතෘවරයා. ඒ වගේම බුරුමේ සංගායන මණ්ඩපයේ ලංකාව නියෝජනය කරපු ඒ මහා පඬිරුවන උන්වහන්සේ පුවත්පත්වලට ලිපි සැපේ උන්වහන්සේගේ ජීවිත කාලය තුළ මේ තේරවාදී න්‍යාය තුලින්, එහෙම නැත්නම් අටුවා තුලින් බුදුන් වහන්සේ විසින් අපේක්ෂා කරන ලද බුදුදහමට නිගරු වෙන ආකාරයේ, ඊට පටහැනින ආකාරයේ ඉගැන්වීම් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. ඇත්තටම ඒකෙදි ප්‍රතිචාර හැටියට ලැබුණේ මං හිතන්නේ බැනුම් විතරයි. ඒ නිසා පොළත්තේ බුද්ධදත්ත හාමුදුරුවන්ගේ මේ උත්සාහය යම්කිසි ආයුරකින් යටපත් කරනු ලැබුවා. කෙසේ නමුත් උන්වහන්සේ මේ තේරවාදී න්‍යාය දෝෂාභියෝගයට ලක් කරලා ලියපු පොත් අදටත් අහිමෙන් අමාරුවෙන් හරි හොයාගෙන පරිශීලනය කරලා බලන්න පුළුවන්. ඒ වගේම හේන් පිටකේතර ඥානසී හාමුදුරුවෝ, හේන් පිටකේතර ඥානසී හාමුදුරුවොත් තේරවාදී න්‍යාය සහ මුල් බුදු සමය අතර ගැටුම පොත් ඉතා විශාල සංඛ්‍යාවකින් පැහැදිලි කළා. විශේෂයෙන්ම මහරහතන් වහන්සේ කියලා කෘතියක් තියෙනවා. ඒ මහරහතන් වහන්සේ කියන කෘතිය තුළින් තේරවාදී න්‍යායයේ තියෙන දුර්වලතා ඉතාම පැහැදිලිව පෙන්වලා දෙනවා. ඒ වගේම උන්වහන්සේ ශුන්‍යතා දර්ශනය කියලා කෘතියක් තියෙනවා. මේ ශුන්‍යතා දර්ශනය කියන කෘතිය බැලුවත් තේරවාදී න්‍යාය සහ මුල් බුදු සමය අතර ගැටුම ඉතාම බරපතල විදියට විභේදනය කරලා පෙන්වලා තියෙනවා. ඒ වගේම අපි දන්න දව ගොඩාක් වියතුන් ඉන්නවා. කන්නිමහර සුමංගල හාමුදුරුවෝ, කනිමහල සුමංගල හාමුදුරුවෝ වරදවාගත් ආත්මවාදය සම්බන්ධව පොතක් ලියලා තේරවාදී අනාත්ම න්‍යාය සහ ප්‍රායෝගික සත්‍යයන් අතර තියෙන ගැටුම විස්තර කරා. මාගාව තියෙන මේ පොත්. ඒ වගේම ඒ විතරක් නෙවෙයි, තවත් විශාල පිරිසක් මහාචාර්ය මාරසිංහ කියලා කියන්නේ අපි දන්නවා බුදුදහම ගැන පර්යේෂණ ගොඩක් කරපු විද්වතෙක්. මහාචාර්ය මාරසිංහ මහත්මයා බුදුදහම දේවාගමක් කිරීම කියලා පොතක් ලිව්වා. පොඩක් නම ඊට වැඩි පොඩක් වෙනස් ඇති. ඒ වගේම බුදුදහම සහ බුද්ධාගම කියන පොතකුත් ලිව්වා. මේ නමත් පොඩ්ඩක් බලන්න, ඊට පොඩ්ඩක් වෙනස් ඇති නම. කොහොම නමුත් මේ පොත් තුලින් දෙන්න තිබිච්ච පණිවිඩය තමයි මේ ලංකාවේ පිළිගන්නා තේරවාදී බුදුදහම මුල් බුදු සමයත් අතර තියෙන පරතරය. මේ පරතරය වල්පොල රාහුල හාමුදුරුවෝ දැනගෙන හිටියා. උන්වහන්සේත් සෑහෙන මහන්සියකින් උත්සාහ කරා මේක පෙන්වන්න. කොහොම නමුත්
මේ නන්නස්තු කොච්චර දිගට මම කිව්වත් මං හිතන්නේ මම උදාහරණ සැපුවේ නැත්තම් කෙනෙක් මං කියන දේ පිළිගන්න එකක් නැහැ. මම අධ්‍යයනය කරා සම්පූර්ණ සූත්‍ර පිටකයම. ඒ අභිධර්ම පිටකයේ සෑහෙන කොටස් අධ්‍යයනය කරා. ඒ අධ්‍යයනය කරලා ඊට පස්සේ මට පැහැදිලි වුණා මේ විද්වතුන් කියපු කතා ඇත්ත. ඒ වගේම ඇත්ත විතරක් නෙවෙයි මේ විද්වතුන් කියපු කතාත් එක්ක බලනකොට ඊටත් වැඩිය විශාල කතාවක් අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ ස්ථාන 80කින් විතර මට හොයාගන්න පුළුවන් නා ත්‍රිපිටකයේ සහ තේරවාදී න්‍යායේ අතර තියෙන මහා බරපතල ගැටුම්. දැන් මේ වගේ ගැටුම් පිළිබඳව ගොඩක් වෙලාවට අපි සාකච්ඡා කරනකොට අපිට ප්‍රධාන කොටම අපිට එරෙහි වෙල්ල වෙන චෝදනා එකක් තමයි ඇයි අපි මේව ගැන කතා කරන්නේ. අපි බුදුදහම ගැන තියෙන විශ්වාසය බිඳින්නද හදන්නේ. සමහරු අහනවා. ඒ වගේම සමහරු අහනවා මේ වගේ අර්ථ දැක්වීම් කරන්න අපි කවුද? වගේ ආදේවල් අහනවා. නෑ ඇත්තටම මම හිතන්නේ අපි සත්‍ය කරා යන ගමනක නම් යන්නේ සත්‍යවාදී වෙනවා නම් සත්‍යයටම අපි නැඹුරු වෙනවා නම් ඇත්ත කතා කරන්න බය වෙන්න ඕනේ නැහැ. ඒ නිසා අපි ඇත්ත කතා කරමු. ඒ වගේම යථාර්ථයට මුහුණ දෙමු. දැන් අපි දන්න දෙයක් තමයි ගොඩක් කාලවලට IS කියන්නේ අපි දන්නවා IS ත්‍රස්තවාදීන්. IS ත්‍රස්තවාදීන් ඔවුන්ගේ න්‍යාය පිළිගන්නවා. ඒ වගේ ඔවුන්ගේ න්‍යායට විරුද්ධ යම් කිසි නැගී සිටීමක් සිදෙනවා නම් ඔවුන් මර්ධනය කරනවා. නම් අන්න ඒ වගේ මර්ධනයක් අද කරන්න උත්සාහ කරනවා මේ පිරිසිදු බුදුදහම මැඩ පවත්වන්න තේරවාදී න්‍යාය භාවිත කරන යම් කිසි පිරිස. දැන් ඒකට තමයි ත්‍රිපිටකය පිළිබඳව අමුතු පනතක් ගේන්න උත්සාහ කරේ. ඒ පනත ගෙනීම තුලින් බලාපොරොත්තු වුණා ත්‍රිපිටකය විග්‍රහ කිරීම කිසිම විද්වත් මණ්ඩලයක් කියලා එකක් දොළොස් දෙනෙකුගේ මණ්ඩලයක් පනවලා ඒ මණ්ඩලයේ අවශ්‍යතාවයක් නැතුව විග්‍රහ කරන්න තහනම් කරන්න. ඒ වගේම ඒ විග්‍රහ කරන අයට දඬුවම් දෙන්නත් ලොකු උත්සාහයක් තිබුණා. නමුත් ඒක උත්සාහය දැනට ව්‍යර්ථ වෙලා තියෙන්නේ. මම ඊතාව වගකීමෙන් කියනවා ලංකාවේ දැනට පාවිච්චි වෙන බුදුදහම බුදුන් වහන්සේ අපේක්ෂා කරපු බුදුදහම නෙවෙයි කියලා. බුදුදහම කියන නමවත් අපිට යොදන්න පුළුවන්ද කියලා ගැටලුවක් තියෙනවා. අද මේ අද පිළිගන්න හර පද්ධතිය දැනුම් පද්ධතියට දැන් අපි වැඩිදුරටත් මේ පූර්විකාව දිගේ නොගිහිල්ලා අපි උදාහරණ මගින් දැන් අපි එකින් එක පැහැදිලි කරගන්න උත්සාහ කරමු. දැන් පළවෙනි දේ තමයි අපි දැන් ඉස්කෝලවල බුද්ධාගම කියලා බුද්ධාගම පොත් පිටින් ඉගෙන ගන්නේ අපේ බුදුහාමුදුරුවෝ කියපු බුද්ධාගමද නෙවෙයිද? මම පැහැදිලිව විනාඩි ගාණක් ඇතුළත ඔප්පු කරනවා බුදුහාමුදුරුවෝ කියපු බුද්ධාගම නෙවෙයි අද උගන්වන්නේ ඉස්කෝලවල පන්සල්වල උගන්වන්නේ පිරිවෙන්වල උගන්වන්නේ බණට කියන්නේ ඒක නෙවෙයි කියන එක මම අද ඔප්පු කරන්න සූදානමින් තමයි මේ කතා කරන්නේ. දැන් අපි බලමු ගොඩාක් කාලවලට අපි අහලා දෙයක් තියෙන දෙයක් තමයි දස පාරමිතා පුරලා බුදුන් වහන්සේ බුදු වුණා කියනවා. එතකොට ඒ වගේම මේ පාරමිතා නැවත පාරමී උපපාරමී පරමත්ත පාරමී කියලා 30කට බෙදනවා. මේක අපිට කටපාඩම්. අපි ඇයි අපිට කටපාඩම්? අපිට මේක ඉස්කෝලේ ගන්නවා, ඒ වගේම පන්සලේ බණට කිව්වා, ඒ වගේම පාරමිතා ප්‍රකරණී කියලා පොත් දෙකක් තියෙනවා. ඒ පොත් දෙකේ පැහැදිලිව මේ විස්තර වෙනවා. දැන් අපි ත්‍රිපිටකය අරලා බලමු. ත්‍රිපිටකය අරලා බැලුවාම දාන පාරමිතාව ගැන විතරයි තියෙන්නේ. අනිකුත් පාරමිතා ගැන ලොකු විස්තරයක් නැහැ. කොටිම දස පාරමිතාව ගැන දස පාරමිතාව කියලා තියෙනවද කියන එකවත් සඳහනක් නැහැ. එතකොට මේ දස පාරමිතා කතාව ආවේ සනිකර්ම මහායානේ. මහායානේ ෂට් පාරමිතා කියලා ඉගැන්වීමක් තියෙනවා. මේ ෂට් පාරමිතා පසු කාලෙක 8ක් බවට පත් වුණා. දැන් තේරවාදීන්ට ඉවසුම් දෙන්නේ නැහැ. තේරවාදීන් මොකද්ද කරේ? මේක 10ක් බවට පරිවර්තනය කරා. ඒ 10ක් මොකද්ද? ඒකත් පාරමී උපපාරමී පරමත්ත පාරමී කියලා 30ක් බවට තවත් ඒක විභේදනය කර දැක්වුවා. මේ කිසිවක් ත්‍රිපිටක ධර්මයේ නෙමෙයි. එතකොට නමුත්
මෙතෙක් කාලයක් මම හිතන්නේ සියයට මේක අහන 90%ක් එහෙම නැත්නම් 100%ක්ම මේව ත්‍රිපිටක ධර්මයේ තියෙනවා කියලා හිතාගෙන තමයි බාරගන්නේ. ඇත්තද? ඒ වගේ සරල කතන්දර නෙමෙයි. ඊට වැඩිය මහා බලගත් කතන්දර තියෙනවා. ත්‍රිපිටක ධර්මයට ගෑවිලවත් යන්නේ නැති කතන්දර අද පිළිගන්න දේවල්. දැන් හොඳම උදාහරණයක් තමයි පංච නියාම ධර්ම. අපි දන්න දෙයක් තමයි ඉස්කෝලේ බුද්ධාගම පොතක් ගත්තොත් ළමයින්ට උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම නියාම පහම කටපාඩම් වෙන්න ඕනේ විභාගේ පාස් වෙන්න. විභාගේ ප්‍රශ්න පත්‍රයට එන නියාම ධර්ම පහ ලියන්න. ඉතින් ළමයි ලියන ළමයට ලකුණු හම්බන මේක තමයි බුද්ධාගම. ඉස්කෝලේ ගන්න බුද්ධාගම. තම අහන ප්‍රශ්නය ඔය නියාම ධර්ම කොහෙද ත්‍රිපිටකේ තියෙන්නේ? නියාම ධර්ම ත්‍රිපිටකේ නැහැ. ත්‍රිපිටකේ කොයිම කොනකවත් නැහැ. මේ පංච නියාම ධර්ම කියන කතන්දරේ සම්පූර්ණයෙන් බුද්ධඝෝෂ ග්‍රන්ථ අටුවාචාර්යින් වහන්සේ විසින් තමන්ගේ සිතෙහි අනුව අත්නොමතිකව නිර්මාණය කරන ලද්දා. එවැන්නක් ධර්මයේ නැහැ. ධර්මයේ තියෙන්නේ සත්‍යයේ දියුණුව හා පරිහානියට ඔහුගේ උත්සාහය සහ කර්මවලය කියන සාධක දෙක බලපානවා කියලා. නමුත් මේ සාධක දෙක වෙනුවට නියාම ධර්ම හඳුන්වා දීම තුලින් බුද්ධඝෝෂ ඒ ආචාර්යතුමා මොකද කරන්නේ? සම්පූර්ණයෙන් මේක කන පිට ගහනවා. ඒ කන පිට ගිහිල්ලා එතනින් නවතින්නේ නැහැ. අපිට තව උදාහරණ කියන්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට දස පුණ්‍යක්‍රියා. දස පුණ්‍යක්‍රියා ඇහුවම දහම් පාසල් යන දරුවෙකුට ඕක කටපාඩමින් කියන්න බැරි කමක් නැහැ. ඉස්කෝලේ යන දරුවෙකුටත් ඕක කියන්න පුළුවන්. ඕක දැන් ඕක කවියෙකුනුත් මතක තියාගන්න ක්‍රමයක් සකස් කරලා තියෙනවා නේද? දානං සීලංච භාවනා පච්චිපත්ත අනුමෝදනා වෙය්‍යා වච්ච පචයන්ති දේශනා සුති දිට්ඨිජෝ 10යි. එතකොට දාන සීල භාවනා පින් දීම පින් අනුමෝදන් කිරීම ධර්ම දේශනා කිරීම ධර්ම ශ්‍රවණය දිස්තුජු කාමයේ ආදී වශයෙන් දැන් තියෙනවා. දැන් අපි දන්නෝ දස පුණ්‍යක්‍රියා පුණ්‍යක්‍රියා 10ක් තියෙනවා අපි ඒක කරනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේක බුදුහාමුදුරු කිව්වද කියන එක. මොකද අපි ඇත්තටම බෞද්ධ වශයෙන් අපි ප්‍රධාන වශයෙන් අපි ගරු කරන්නේ බුදුන් වහන්සේට. මොකද ඒක මේ ධර්මයේ ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙන දෙයක්. විශේෂයෙන්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරලා දෙන දේ. ඒ කියන්නේ ධර්මයේ කියන එකේ රෝදයක් නම් මේ රෝදේ බොස් ගෙඩිය කියන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට දැන් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දෙයක්ද දස පුණ්‍යක්‍රියා? උත්තරේ නැහැ කියන එක. අංගුත්තර නිකායේ අට කතාව හදන්න ගිහිල්ලා මේ අටකතාව තවදුරටත් ඉසිතුරු කරන්න ගිහිල්ලා බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ විසින් තමන්ගේ මනස මෙහෙවලා හුදෙක් නිර්මාණය කරලා දෙකක් තමයි මේ දස පුණ්‍යක්‍රියා කියන එක. පුණ්‍ය කිරිය වස්තු සූත්‍රයේ තියෙන පුණ්‍යක්‍රියා තුනයි. 10ක් නැහැ. දාන සීල භාවනා කියන පුණ්‍යක්‍රියා තුන බුද්ධඝෝෂ හිමියන් දස පුණ්‍යක්‍රියා බවට විභේදනය කරා. සම්පූර්ණ වැරදි. ඒකට වැරදි හේතුව ඒ විදිහට අත්නොමතික පැනවීම කරන්න බැහැ බුද්ධ ධර්මයට. දැන් ඒ වගේ අත්නොමතික පැනවීම තුලින් මොකද්ද වෙන්නේ? ධර්මය අවලංගු වෙලා මේ අත්නොමතික පැනවීම අද පිළිගන්න තියෙනවා. දැන් ඔය පිළි අරගැනීම අපි තුමාරි දැන් දස පුණ්‍යක් කියා දේවල් හොඳ දේවල්නේ. දැන් ඊට වැඩිය මහා බරපතල විදිහට බුදුන් වහන්සේ කියපු ඒවා නිෂේධ කළා තියෙනවා. නැතිව ආදේශ කළා තියෙනවා. දැන් උදාහරණයක් ඇරියට දැන් අටමහා කුසල් ගැන කියනවා. අටමහා කුසල් කියලා දෙයක් ඇත්තටම හොයාගන්න බෑ ත්‍රිපිටක ධර්මය තුලින්. මේකත් අලුත්ම නිර්මාණයක්. ඒක ලංකාවේ තේරවාදී න්‍යාය තුල නිර්මාණය වෙච්ච අලුත් නිර්මාණයක්. ඒ වගේම දැන් මහා බරපතලම නිර්මාණය ඕක නෙවෙයි. මහා බරපතලම නිර්මාණය තමයි නව මහා විදර්ශනා ඥාන පසුබිම් කරගත් භාවනා ක්‍රම. අපි දන්න දෙයක් තමයි ලංකාවේ මේ භාවනා පොත් 100ක් ගත්තොත් 99ක්ම නව මහා විදර්ශනා ඥාන තේමා කොටගෙන ලියන භාවනා පොත්. දැන් එතකොට බලන්න උද්‍යව්‍ය ඥානය, භංග ඥානය, බයතුපට්ඨාන ඥානය ආදී ඥාන 9ක්
සමහර තැන්වල ඥාන 11ක් 12ක් පහු කළා තමයි භාවනා 10ක් 11ක් කළා තමයි සෝවාන් ඵලයට ප්‍රමිණෙන්න ඕන කියලා විසුද්ධි මාර්ගයේ විස්තර කරලා තියෙනවා. එතකොට විසුද්ධි මාර්ගයේ අනුගමනය කරන පසුකාලීන ග්‍රන්ථ සියල්ලම නවමහා විදර්ශනා ඥාන පසුබිම් කරගෙන තමයි භාවනා කෘතින් සකස් කළ තියෙන්නේ. ඒ වගේම අපි දන්න දෙයක් තමයි සමහරවිට වැඩි දෙනෙක් දන්නේ නැතුව ඇති 12 වෙනි සියවසේ ලංකාවෙන් ගිය මේ තේරවාදී ක්‍රමය තමයි තායිලන්තයේ ස්ථාපිත වුණේ. ඒ වගේම 17 වෙනි සියවසේ බුරුමේ ස්ථාපිත වුණේත් ලංකාවෙන් ගිය තේරවාදී ක්‍රමය. ඒ නිසා මේ ලංකාවෙන් ගිය තේරවාදී ක්‍රමය බුරුමේ සහ තායිලන්තයේ අනුගමනය කරනවා. එතකොට මේ නව මහා විදර්ශනා ඥාන කියන කතාව මුළු තේරවාදයට දැන් විසිරලා ගිහිල්ලා මුළු ලෝකෙම බුද්ධාගම මේ නව මහා විදර්ශනා කියන එක හිතන් ඉන්නේ ත්‍රිපිටකයේ තියෙන පාඩමක් කියලා. ඇත්තටම කියන්න ත්‍රිපිටකයේ මේ නව මහා විදර්ශනා ඥාන උපදවමින් භාවනා කළ සෝවාන් වෙන්න මාවතක් නැහැ. ත්‍රිපිටකයේ තියෙන සෝතාපන්න මාර්ගයේ තියෙන අංග හතරයි. සත්පුරුෂ සේවනේ, සද්ධර්ම සේවනේ, යෝනිසෝ මනසිකාරේ, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය. මෙන්න මේ කියන අනුයාත අංග හතරෙන් යුක්ත සෝවාන් මාර්ගය සම්පූර්ණයෙන්ම නිෂේධ කළා. ඒක අමතක කළා. ඒ වෙනුවට ආදේශ කරනවා විසුද්ධි මාර්ගයේ නවමහ විදර්ශනා භාවනා වඩන්න කියලා. එහෙම එකක් සූත්‍ර පිටකෙත් නැහැ. විනය පිටකෙත් නැහැ, අභිධර්මෙත් නැහැ. නමුත් නවමහා විදර්ශනා ඥාන ඇතුළු ඥාන විශාල සංඛ්‍යාව පෙළගස්සලා තියෙනවා පටිසම්භිදා මග්ග ප්‍රකරණේ. ඒක කියලා නෑ මේක අනිවාර්යෙන් අනුගමනය කරන්න කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මේක බුදුන් වහන්සේ කිව්වේ නැත්තම් අපි මේක අනුගමනය කරගෙන මේක යනවද? එහෙම නැත්තම් බුදුන් වහන්සේ කියපු අර සෝතාපන්න මාර්ගය අනුයාතංග හතර යනවද කියලා ඉතින් ඇත්තටම බුද්ධිමත් කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන්. දැන් අපි ඒක ගැන සාකච්ඡා කරමු. දැන් බුදුන් වහන්සේ සෝවාන් වීම ගැන සූත්‍ර පිටකේ දීර්ඝ වශයෙන් කරුණු දක්වලා තියෙන්නේ සූත්‍ර දෙකක වගේ. ඉන්න එකක් තමයි සුප්පබුද්ධ කුර්ති සූත්‍රය. නමුත් විනය පිටකේ මහාවග්ග පාළියේ මුල සිට මැද දක්වාම සෝවාන් වෙන්නේ කොහොමද කියලා සම්පූර්ණ විස්තරයක් අඩංගු වෙනවා. වරින් වර ඒක නැවත නැවතත් අඩංගු වෙනවා. ඒ කියන්නේ පළවෙනි සෝතාපන්නය කොහොමද සෝතාපන්න වුනේ? දෙවෙනිය කොහොමද? මේ වගේ 60ක් විතර යනකම් වරින් වර විස්තර කරනවා. දැන් එතකොට මේ විස්තර කරන තැන්වල තියෙන්නේ දැන් උපතිස්ස පරිබ්‍රාජකයා මේ මන අහලා ඇති වෙන සියල්ල නැති වේය. හේතු ප්‍රත්‍යයන් මත ඇති වෙන සියල්ල නැති වේ යන අවබෝධයට. මොකද්ද මේ අවබෝධය? ඇත්තියල්ල ඇතිව නැතිව යන අවබෝධයට ඒකට කියන උද්‍යව්වේ ඥානය. උද්‍යව්වේ ඥානය නිසා සක්කාය දිට්ඨිය සහ විචිකිච්ඡාව නැති වෙලා මේ උපතිස්ස පරිබ්‍රාජකයා සෝවාන් වුණා කියනවා. ඉතින් එතකොට උරුවෙල් කාශ්‍යප සෝවාන් වුණත් එහෙමයි. ඔය ආදී වශයෙන් සූත්‍ර පිටකෙට ගත්තම සුප්පබුද්ධ කුෂ්ඨ රෝගිය සෝවාන් වුණත් කොහොමද? ඔය කිසි කෙනෙක් නවමහා විදර්ශනා ඥාන හලෝ කිසි කෙනෙක් නවමහා විදර්ශනා ඥාන පසු කලනේ බුද්ධ කාලේ සෝවාන් වුණා. දැන් එතකොට මහා ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද්ද ප්‍රශ්නේ? දැන් එතනින් ඇති වෙන මහා ප්‍රශ්නේ තාම බරපතල ශාස්ත්‍රීය ප්‍රශ්නයක්. ඒ බරපතල ශාස්ත්‍රීය ප්‍රශ්නේ මම පැහැදිලි කරලා දෙන්න. දැන් සූත්‍ර පිටකයේ අනුව සෝවාන් වෙනකොට එක විදර්ශනා ඥානේ එතන කතා වෙන්නේ. ඒක තමයි සියල්ල ඇතිව නැතිවේ කියන ඥානය. සියල්ල ඇතිව නැතිවේ කියන ඥානය ලැබිච්ච ගමන් පුද්ගලයා සෝවාන් වෙන සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව නැති වෙලා. ඒක සීලබ්බත පරාමාර්ථය ගැන එතන කතා වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව නැති වෙලා. දැන් එතකොට තේරවාදී ඥායයට ගිහිල්ලා බැස්සම දැන් මොකද්ද වෙලා තියෙන්නේ? උද්‍යව්‍ය ඥානය, බංග ඥානය, බයිතුපට්ඨාන ඥානය, ආදිවන් ආදීනව දර්ශන ඥානය, මුංචිත කම්මතා ඥානය, ප්‍රතිසංස්කාර දර්ශන ඥානය, ඔය ආදී වශයෙන් ඥාන නමය සඳහා වෙන වෙන අභ්‍යාස කරලා තමයි සෝවාන් වෙන්න ඕන. එතකොට
තේරවාදී ඥායට අනුව උදයවී ඥානෙ ලැබිච්ච මනස සෝවන් නැහැ. එයා පෘථග්ජනෙ. මේක ලොකු ප්‍රශ්නයක්. ත්‍රිපිටකයේ අනුව උදයවී ඥානෙ ලැබිච්ච මනස සෝවන් වෙනෝ තේරවාදී ක්‍රමයේ අනුව මෙයා තමයි පෘථග්ජනෙ. ඒ නිසා එක්කෝ ත්‍රිපිටක ක්‍රමයේ අනුගමනය කරන්න ඕන නැත්නම් ඒක වැරදි කියලා විසිකල්ල දාලා තේරවාදී ඥාය අනුගමනය කරන්න ඕන. මේ දෙකම බද්ධ කරන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මේකත් එකටි කතා වෙන්නේ නැහැ. කතා කරන්නේ බයයි. මේ අපි කතා කරන්න ඕනේ මේ අපේ ජීවිත ගැන තියෙන ප්‍රශ්නයක්. එතකොට මම නම් දකින්නේ මම බුදුහාමුදුරට තමයි මම උඩින් ගෞරවය තියෙන නිසා මම බුදුහාමුදුරගේ දේවල් ඇත්ත කියලා බාරගෙන මම ඒ ටික අනුගමනය කරනවා. දැන් පෙළකය කරන්නේ මේ මේව බුදුහාමුදුරෝ කිව්වද මේක වෙහෙම වෙන්න පුළුවන්ද නැහැ. ඇත්තට සූත්‍ර පිටක මූලාශ්‍ර හැමතැනකම ත්‍රිපිටකේ හැමතැනකම ඒකාකාරව තියෙන සෝවන් මාර්ගය. එතකොට ඒක පසු කාලිනේ වෙනස් කරලා වෙනත් සෝතාපන්න මාර්ගයක් පැනෙවුවා නම් ඒ බුදුහාමුදුරුවෝ කිව්ව සෝතාපන්න මාර්ගය වෙන්න බෑ. දැන් ඊළඟ දේ තමයි දැන් මේ විසුද්ධි මාර්ගය අනුගමනය කරලා භාවනා කරනකොට තව මහා බරපතල ගැටලුවක් පැනනගිනෝ මාර්ගඵල ලාභී මාර්ගඵල ප්‍රත්‍යවේක්ෂා ඥාන ලබනවා කියනවා. දැන් ඒ කියන්නේ මෙහිමයි ඔක චිත්ත වීති ක්‍රමයට විග්‍රහ කරනවා. ඒ කියන්නේ සෝවාන් මාර්ගයේ අවසානයේ සෝවාන් මාර්ග චිත්තය ලබනවා කියනවා. ඊට පස්සේ ඵල චිත්තය ලැබලා ඊට පස්සේ භවංග චිත්තයට ගිහිල්ලා ප්‍රත්‍යවේක්ෂා වීති පහළ වෙනවා කියලා තමයි තේරවාදී ග්‍රන්ථවල සඳහන් කරන්නේ. ඒතර ප්‍රත්‍යවේක්ෂා වීති වශයෙන් තමන් ආපු මාර්ගය, තමන් ආපු ඵලය, ඒ වගේම තමන් විසින් අසන ලද සංයෝජන ධර්ම, තමන්ට ඉතිරිලා තියෙන සංයෝජන ධර්ම සහ මේ ධර්මතා අනු අරමුණු වශයෙන් තමන් අවබෝධ කරා කියන ඥාන පහක් ලැබෙනවා කියලා කියනවා. එතකොට ඒ ඥාන පහයි සංයෝජන ධර්මයි ගුණ කරාම ඥාන විශාල සංඛ්‍යාවක් ලැබෙන්න ඕන. දැන් එතකොට ප්‍රශ්න තියෙන්නේ බුද්ධ කාලීනව මෙහෙම දෙයක් ගැන කතා වෙච්ච බවක් ත්‍රිපිටකේ පොඩුවාවක් නැහැ. ඒක හොඳම දේ තමයි ගෝදාස් කියලා සූත්‍රයක් තියෙන සූත්‍ර පිටකේ සංයුක්තනිකයි ගෝදාස් සූත්‍රයේ සෝතාපට්ටි සංයුක්තය. දැන් එතකොට ගෝදා සූත්‍රයේදී ගෝදා ආර්ය සහ මහානම ආර්ය ගෝදා කියන මේ පුද්ගලයයි මහානම ශාක්‍යයයි අතර වාදයක් වෙනවා. මොකද ගෝදා කියනවා සෝතාපන්න අංග තුනක් තියෙනවා කියලා. මහානම ශාක්‍යය කියනවා හතරක් තියෙනවා කියලා. එතකොට මේ වාදේ ඉවර වෙන්නේ නැහැ. අන්තිමට උත්තරේ ගන්න බැරුණාම මහානාම ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහනවා සෝතාපන්න අංග කීයද කියලා. එතකොට බුදුහාමුදුර කියනවා හතරයි කියලා. මහානාමයේ ඔබ හරි ඔබ තාම වාදේ දක්ෂයෙක්. ඔබ නිවැරදි උත්තරේ දීලා තියෙනවා හතරක් කියලා. නමුත් මේ සෝතාපන්න අංග හතර අරගෙන සෝවාන් වීමක් ගැන මේ ලංකාවේ තේරවාදී න්‍යාය තුල පිළිගැනීමක් නැහැ. තේරවාදී න්‍යාය කියන්නේ මේ ප්‍රත්‍යවේක්ෂ ඥාන පහළ වෙන්න ඕන කියලා. නමුත් දැන් බැලුවම සූත්‍ර පිටකේ බලන්න සරකාණි සූත්‍ර 1 2 3 කියලා තියෙනවා සංයුක්ත නිකායේ සෝතාපට්ටි සංයුක්තේ සරකාණි සූත්‍ර 1 2 3 මේ සූත්‍ර තුන කියවන්න. ඒ වගේම දීඝනිකායේ මහා පරිනිර්වාණ සූත්‍රය කියවන්න. මේ මහා පරිනිර්වාණ සූත්‍රය ඉතා පැහැදිලිව තියෙනවා. මේ බුදුහාමුදුරු කියන මේ හැමෝම මංගාවට අහගෙන ඉන්න එපා ආර්ය සෝවාන්ද බයා සෝවාන්ද කියලා. මම දෙන්නම් පරීක්ෂණයක්. මේ පරීක්ෂණය ධම්මාදාස පරීක්ෂණය. ධම්මාදාස පරීක්ෂණය කියන්නේ සදාන් කැටපත් පරීක්ෂාව. මොකද්ද මේ කැටපත් පරීක්ෂාවේ කරන්නේ? සෝතාපන්න අංග හතර තමාගාව තියෙනවද කියලා තමන්ම පරීක්ෂා කරලා සැකහැර දැනගන්න. ඒ සැකහැර දැන ගැනීම තුලින් තමන් සෝවාන් කියලා තමන්ට කියා ගන්න පුළුවන්. ඇත්තට ඕක තමයි පරීක්ෂණය. දැන් ප්‍රත්‍යවේක්ෂා පරීක්ෂණයක් ඒ කාලේ තිබුණා නම් බුදුහාමුදුරුවෝ කියනවා ඇයි නුඹට ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වුණේ නැද්ද කියලා හයි. එහෙම ඇහුවේ නැහැ. ප්‍රත්‍යවේක්ෂා ඥාන ගැන තේරවාදයේ තියෙන කතාව සම්පූර්ණයෙන්ම ත්‍රිපිටකෙන් ප්‍රතික්ෂේප වෙච්ච කතාවක්. දැන් හොඳම උදාහරණය තමයි එක සූත්‍රයක තියෙන එක්තරා භික්ෂුන් වහන්සේ නම විදර්ශනා කරනවා. විදර්ශනා කරත් මේ භික්ෂුන් වහන්සේ නමට රහත් වීමට බැරි කියන මහා ලොකු
ගැටලුවකට මූණ පාරනවා. ඊට පස්සේ බුදුන් වහන්සේට පෙන්වනවා මේ විසුණු වහන්සේ රහත් වෙලා ඉඳද්දිත් රහත් වෙන්න උත්සාහ කරන. ඒ නිසා බුදුන් වහන්සේ කියනවා භික්ෂුවට බලන්න ඔබේ කෙලෙස් කොච්චර ඉතුරු වෙලා තියෙනවද? භික්ෂුව පරීක්ෂා කරලා තියෙනවා කළා නෑ මගේ කෙලෙස් නෑ මම බැලුවා. එහෙනම් ඔබ කොතනද ඉන්නේ? ඔන්න ඒතරේ භික්ෂුවට තේරෙනවා තමන් රහත් වෙලා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා එහෙම ගැටලුකාරී අවස්ථාවලදී විසුද්ධිය පරීක්ෂා කරන්න කියලා. ඇත්තටම සෑම මාර්ගඵලලාභීකට සෑම රහතන් වහන්සේ කෙනෙකුට ප්‍රත්‍යවේක්ෂා ඥාන පහළ වෙනවා නම් බුදුන් වහන්සේ කියන්නේ මේ විසුද්ධිය පරීක්ෂා කරන්න කියලා. බුදුන් වහන්සේ විසුද්ධිය පරීක්ෂා කිරීම ගැන තව සූත්‍රයක කියන මෙන්න මේ ආකාරයට. ඒ කියන්නේ වඩුවෙක් ඒ වඩුවා යතු ගාන ලීයක්. මේක යතුක ගා හිටියෝ සම්පූර්ණ ලීය ඉවර වෙනකන් යතු ගන්න පුළුවන්. නමුත් නියම ක්‍රමේ යම් කිසි තාක් දුරට යතු ගාන තමන් ඇහැ තියලා බලනවා. අනේ ඇහැ තියලා බලන්න වගේ වඩුවා වරින් වර බලන්න වගේ තමන්ගේ විසුද්ධිය වරින් වර පරීක්ෂා කරගන්න කියලා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මේවා කොහෙද තියෙන්නේ? මේවා තේරවාදී පාවිච්චි කරන්නේ නැහැ. මේක විශාල ප්‍රශ්න ජාලයක් විහි කරලා තියෙන්නේ මේ බුදුහාමුදුරුවෝ බුද්ධාගම බුදුදහම අමතක කළා පසු කාලෙදී පණවා ගන්නා ලද මතවාද ඉදිරියට ගෙන යාමක් තියෙන්නේ. මේක සුළුපටු කාරණයක් කියලා හිතන්නත් බෑ. මොකද 40% ක විතර විශාල අපගමනයක් තියෙනවා. දැන් මේ මං අද දැන් මේ කීපයක් දැන් මේ මුලින් කතා කරේ. තව කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. තව විශාල දේවල් තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තම භාවනාව ගැන බුදුහාමුදුරුවෝ කියපු දේවල් නෙවෙයි අද කතා වෙන්නේ. දැන් ගොඩාක් කාලවලට විසුද්ධි මාර්ගයේ ගැලුවොත් විසුද්ධි මාර්ගයේ දැන් ඵල සමාපත්තිය ගැන තියෙනවා. ඒ ඵල සමාපත්තිය පිළිබඳ විසුද්ධි මාර්ගයේ විස්තරය තියෙනවා. යම්කිසි මාර්ගඵලයකට ආවම ඒ ඵලයට අනුරූප ඵල සමාපත්තියට ඕන කෙනෙකුට මාර්ගඵලයේ ඉන්න කෙනෙකුට සමාදින්න පුළුවන් කියලා. එතකොට නමුත් මෙවන්නක් ත්‍රිපිටකයේ කොහෙවත් සඳහනක් නැහැ. දැන් ත්‍රිපිටකයේ තියෙනවා ඔය ඵල සමාපatti ගැන කියන කොටසේ සඳහන් වෙන්නේ ගොඩක් ඉහළ මාර්ග ඵල සම්බන්ධයෙන් තමයි ඵල සමාපatti. දැන් උදාහරණයක් ඇරෙයිද දැන් මේ කීටාගිරි සූත්‍රය ගත්තොත් කීටාගිරි සූත්‍රයේ කායසක්ඛි මාර්ගඵලලාභය ගැන විස්තර කරන තැන විස්තර කරනවා චකුර්දාගාමි සහ අනාගාමි පුද්ගලයන් තමයි මේ කයින් සාක්ෂි ධර්මින් මේ මාර්ගඵල ලබන්න පුළුවන් කියලා. එතකොට කායසක්ඛි පුද්ගලයා කායසක්ඛි සෝතාපන්නිය කියන සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම දැන් සෝතාපන්න ඵල සමාපත්තිය ගැන පළවෙනි ධර්ම සංගායනාවේදී සංග්‍රහ වෙච්ච කිසිම කෘතියක සඳහන් වෙන්නේ නැහැ. දෙවෙනි ධර්ම සංගායනාවේ වෙනකොට සෝතාපන්න ඵල සමාපත්තිය ගැන කතා වෙන්න පටන් ගන්නවා. දැන් දෙවෙනි ධර්ම සංගායනාවේදී තමයි ගොඩක් කලාවට මේ අභිධර්ම පිටකය සකස් වුණා කියන එක පිළිගන්නේ. දැන් එතකොට අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ වල ඔන්න පොඩ පොඩ කතා කරගෙන යනවා ඵල සෝතාපන්න ඵල සමාපත්තිය ගැන. ඒ වගේ පුද්දකනිකායේ එකම තැනක සඳහන් වෙනවා සෝතාපන්න කාන්තාවක් ඵලයට සම්බන්ධ සමවතර සමවැදීමේ සමත්කමක් තිබිච්ච කාන්තාවක් ගැන. දැන් එතකොට ඒක ඒ කාලේ තියෙන්නේ නැති ඒක ඉතාම දුර්ලභ තත්ත්වයක් වෙන්නේ නැති. ඒ සිරිමා කියන ගණිකාව සෝතාපන්න ඵලයට ඇවිල්ලා ඒ වගේම ඒ ඵලයට සම්බන්ධ සමාපත්තියට සමවැදීමේ හැකියාවකින් යුක්ත වූ බව ඇය විසින් කරන ලද ප්‍රකාශයක් තියෙනවා. දැන් එතකොට මේක සියලුම මාර්ගඵලලාභීන්ට අනිවාර්ය කරන්න බෑ. ඒකට හේතුව සඳහන් වෙනවා ධර්මයේ සද්දා විමුක්ත කියලා මාර්ගඵලලාභී. සද්දා විමුක්ත මාර්ගඵලලාභියා සද්දාව නිසා සංයෝජන ධර්ම කීපයක් නැසනවා. ඒ වගේම ditthිපත්ත කියන මාර්ගඵලලාභිය තමන්ගේ සැකය දුරු කරගන්නා මාවතේ ගිහින මාර්ගඵල ලබනවා. එතකොට මේ දෙන්න ගැන සඳහනක් නැහැ. සද්දා විමුක්තිය ගැන සරි ditthිපත්තිය ගැන තේරවාදී න්‍යාය තුල. තේරවාදී න්‍යාය තුල තියෙන්නේ විදර්ශනා යಾನිකෙක් විතරයි. ඒක ඉතාම පැහැදිලි වෙනසක්. ඒ වගේම තවත් පැහැදිලි වෙනසක් තියෙනවා. තේරවාදී න්‍යාය තුල මං හිතන්නේ මේක මං අද මේ අද කියන දේවල්
ගොඩක් වෙලාවට කෙනෙක් පිළිගන්නේකුත් නැහැ. නමුත් මම කියන්නේ ත්‍රිපිටකයට පක්ෂපාතීව කතා කරන්නේ. ත්‍රිපිටකයේ ධර්මයේ පොඩ්ඩක් අපි අමතක කළ තේරවාදී න්‍යාය ගත්තොත් තේරවාදී න්‍යාය තුල කටපාඩමින් වගේ උගන්වන්නේ මොකද්ද? සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ සකෘදාගාමි මාර්ගයේ සකෘදාගාමි ඵලයේ අරහත් අනාගාමි මාර්ගය අනාගාමි ඵලයේ අරහත් මාර්ගය අරහත් ඵලයේ කියලා මාර්ග හතර ඵල හතර අනුපිළිවෙලින් යන්න ඕන. ෂෝට්කට් නෑ. නමුත් ඇත්තම කතාව ෂෝට්කට් අනන්තයි. ඒ කියන්නේ සෝවාන් නොවී රහත් වෙන්න පුළුවන් මාවතක් බුදුහාමුදුරෝ දේශනා කළා කියන්නේ. එකක් නෙවෙයි ගණන. දැන් උදාහරණයක් ඇරියට බලන්න දීඝනිකාය අරගෙන දීඝනිකායේ තේවිජ්ජ සූත්‍රය සාමාන්‍ය ඵල සූත්‍රය ආදී සූත්‍ර බලන්න. විශේෂයෙන්ම තේවිජ්ජ සූත්‍රය සාමාන්‍ය ඵල සූත්‍රය බලන්න. ඒකේ තියෙන මොකද්ද? හතරවෙනි ධ්‍යානෙට එනවා. හතරවෙනි ධ්‍යානෙට ඇවිල්ලා විදර්ශනා වඩන්න ගන්නවා. විදර්ශනා වඩන්නනකොට මොකක්ද වෙන්නේ? නාම රූප පරිච්ඡේද ඥානය පහළ වෙනවා. එතකොට නාම රූප පරිච්ඡේද ඥානයට පහළ වුණාට පස්සේ පුබ්බේ නිවාසාන ඥානය චුතූපපාද ඥානය ලැබෙනවා. ඔන්න ඊට පස්සේ මේ පුද්ගලයාට සංසාරය පිළිබඳ මහා බයක් ඇති වෙනවා. මිනිස්සු මැරෙන හැටි අරව මේව ගැන. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධයට නෝන මෙහෙලනවා. ඔන්න ඒ චතුරාර්ය සත්‍යත් අවබෝධ කරාට පස්සේ අයි මොකද්ද කරන්නේ? පුබ්බේ නිවාසතු ඥානය චුතූපපාද ඥානය අර බලනවා. එතකොට තමන්ට පේනවා තමන් අයිති ඉපදෙන්නේ නැහැ කියලා. ආසවක්ෂේ ඥානය උපදිනවා. එතකොට බලන්න මේ ක්‍රියාවලිය තුල සෝවාන් වුණාද සකෘදාගාමි වුණාද අනාගාමි වුණාද නැහැ. එකපාරටම ඩබල් ට්‍රිපල් ඔට්‍රිපල් ප්‍රොමෝෂන් අරගෙන එකපාරට රහත් වීමක් තියෙන්නේ. ඉතින් මේ එකපාරට රහත් වීමේ ඊටාම වටිනා මාර්ගය ථේරවාදී න්‍යායෙන් සම්පූර්ණයෙන්ම බැහැර කරා. සම්පූර්ණයෙන්ම බැහැර කරා. ඒ විතරක් නෙමෙයි. තවත් විශාල ක්‍රම ගණනාවක් භාවනා ක්‍රම ගණනක් ථේරවාදී න්‍යායෙන් සම්පූර්ණයෙන්ම අමතක කළා දාලා තියෙනවා. මම වගකීමෙන් කියනවා සූත්‍ර පිටකයේ තියෙන භාවනා ක්‍රමවලින් 75% විතර ථේරවාදී න්‍යායෙන් සම්පූර්ණයෙන් බැහැර කළා තියෙනවා. උදාහරණයක් ඇටියට සූත්‍ර පිටකයේ තියෙනවා යම්කිසි භාවනාවක් කළා අරූපාවචර ධානයක් ලබලා අරූපාවචර ධානය විදර්ශනාවට ලක් කළ රහත් වෙන ක්‍රමයක් කියනවා. එතනදී කියන බුදුහාමුදුරෝ ඉස්සෙල්ලා ඇති වෙන්නේ ඒ අරූපාවචර ධානයේ විදර්ශනා කළා අරූපාවචර ධානයේදී සිත නැවතුණා. ඉස්සෙල්ලාම එන්නේ නිරෝධ සමාපත්තියට. නිරෝධ සමාපත්තිය නැගී සිටියන් පස්සේ එක්කෝ අරහත් ඵල සංඥාව නැත්නම් අනාගාමි ඵල සංඥාව වෙනවා. එතකොට සෝවාන් වුණෙත් නැහැ, සකෘදාගාමි වුණෙත් නැහැ, අනාගාමි වුණෙත් නැහැ. එකපාරට අනාගාමි හෝ රහත් වුණා. අන්න බලන්න. දැන් එතකොට එහෙම දෙයක් ථේරවාදයේ තුල පිළිගන්නේ නැහැ. ථේරවාදයෙන් බැහැර කරනවා. නමුත් මේ ඒ කරුණ තියෙන සූත්‍ර ගණනාවක තියෙන දෙයක්. මේක සූත්‍රක නෙමෙයි. මේ සියල්ලම අමතක කරා. මේ සියල්ලම අමතක කරා. ඒ විතරක් නෙමෙයි. දැන් තව එකක් තියෙනවා. සුස්ක විදර්ශක රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද කියලා තියෙනවා ත්‍රිපිටකේ. දැන් මං හිතන්නේ මේ දැන් මම මේ කතා කරන මොහොත වෙනකන් මං ගිය සතියේ වෙනත් තුමර සදානක මේක කිව්වා. ඒ මොහොත වෙනකන් මේ අවුරුදු 2000 ගානක විග්‍රහය තුළ කිසි කෙනෙක් විස්තරගෙන සුස්ක විදර්ශක රහතන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ කොහොමද කියලා බුදුන්වහන්සේ ඒක දේශනා කළා තියෙනවා. කොහොමද සුස්ක විදර්ශක රහතන් වහන්සේ කෙනෙක් එන්නේ කියන එක ඉතාම දීර්ඝ වශයෙන් සූත්‍ර පිටකේ දේශනා කළා කියනවා. ඒ තමයි බුදුහාමුදුරුවෝ කියනෝ අභිභායතන විමෝක්ෂ විඥානස්ථිති සත්තාවාස කියලා වර්ග හතරකට වෙන් කරනවා. මේ වර්ග හතර හොඳට දැනගෙන අවබෝධ කරගෙන සත්තාවාස සහ විමෝක්ෂ ඇතිවීම නැතිවීම ආස්වාදය ඒ ආදීනීම සහ නිස්සරණය කියන කරුණු කාරණා පහ දැන පූර්ණ වශයෙන් අවබෝධ කරාම මේ පුද්ගලයා කෙලිම අරහත් ඵලයට පැමිණෙනවා කියලානේ බලන්න. දැන් මේ කරුණු ඉගෙනගෙන මේ කරුණු ඉගෙනගත්ත කරුණු අවබෝධ කරාම සුස්ත විදර්ශක රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා කියලා කියනවා. එතකොට එහෙම නැත්නම් ඒක විස්තරේ තියෙන ප්‍රඥා විමුක්ත සුස්ක විදර්ශක රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා කියලා. ඒතර මේ ප්‍රඥා විමුක්ත සුස්ක විදර්ශක රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන ක්‍රමය ඊටාම පැහැදිලි සූත්‍ර පිටකේ මුල සිට අගටම තියෙනවා.
ඒ කොටස සම්පූර්ණව තේරවාදී න්‍යායෙන් ගලවලා අයින් කළා දාලා තියෙනවා. ඒක අමතක කළා තියෙනවා. ඒ වගේම තමයි තේරවාදී න්‍යාය තුල අෂ්ට අභිභායතන, ෂඩ් අභිභායතන, හතර චතුරු අභිභායතන කියන අභිභායතන ක්‍රම සම්පූර්ණයෙන් අමතක කළා කියලා තේරවාදී න්‍යායාචාර්යවරයෙක් මම දැකලා තියෙනවා තේරවාදයට දොස් පවරලා තියෙනවා. මොනවද මේ අභිභායත කියන්නේ? අභිභායතන කියන්නේ අභිඥා ලබා ගැනීම සඳහා භාවිත කළ යුතු අභ්‍යාස. මේවා තේරවාදයේ තුල විග්‍රහ කළත් නැහැ. මේ අභ්‍යාස පාවිච්චි කරන්න හැටි කියලා දීලත් නැහැ. නමුත් සූත්‍ර පිටකයේ ඉතාම පැහැදිලිව මේ අභ්‍යාස කරන හැටි තියෙනවා. මොනවද අභිභායතන කියන්නේ? දිත්තේ දිත්ත මතම් භාවිසති, සුතේ සුත මතම් භාවිසති, විඤ්ඤාතේ විඤ්ඤාත මතම් භාවිසති කියන හතර අභිභායත. අභිභායත හතර. මේ හතර දැකපු දේ දැක්ක ඔය ආදී වශයෙන් හිටියොත් අභිඥා පාදක කරගන්න අභිඥා පාදක වෙන අභ්‍යාසයක් කියලා තියෙනවා මේක. දැන් ඒක ගොඩක් දෙනෙක් අමතක කළා දාලා තියෙනවා. ඊට වැඩි මහ බරපතල අමතක කළා කර දැමීමක් තියෙනවා අෂ්ටාභිභායතන. ඒ කියන්නේ අභිඥා කියලා කියන ඥාන ලබා ගන්න කරන්න ඕන භාවනා අටක් ගැන තියෙනවා අෂ්ටාභිභායතන. මොනවද? අභ්‍යන්තර කුඩා අරමුණු මත සිත එක කිරීම, අභ්‍යන්තර විශාල අරමුණු මත සිත එකඟ කිරීම, බාහිර කුඩා අරමුණු මත සිත එකඟ කිරීම, බාහිර විශාල අරමුණු මත සිත එකඟ කිරීම, නිල් පාට, රතු පාට, කහ පාට, සුදු පාට කියන කසින භාවනා හතර. එතකොට අටයි. මේ අභ්‍යාස අට කරන්න කියලා තියෙනවා අභිඥා ලබා ගන්න සම්පූර්ණ. අතට කියන්නේ මේ විසුද්ධි මාර්ග කතුවරය පව මේව කරන්න ඇති කියලා දීලා නැහැ. නමුත් සූත්‍ර පිටකයේ මේක ඉතාම පැහැදිලිව විග්‍රහ කළා තියෙන දේවල් මේවා. මේව පාවිච්චි කළා නැහැ. ඒ විතරක් නෙවෙයි. සූත්‍ර පිටකයේ බුදුහාමුදුරුවෝ කියනවා කියන සූත්‍රයක තියෙනවා ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දය මගේ ගාවට ඇවිල්ලා අරහත් ඵලය ප්‍රකාශ කරා නම් යම් කෙනෙක් එක්ක යා විදර්ශනා පූර්වාංගම සමත භාවනාව කරපු කෙනෙක් නැත්තම් සමත පූර්ව විදර්ශනා භාවනා කරපු කෙනෙක්. එතකොට දැන් බැලුවම ඒ එක්ක සමත පූර්වාංගම විදර්ශනා නැත්තම් විදර්ශනා පූර්වාංගම සමත කරලා තියෙනවා. දැන් මේ කියන කරුණු විග්‍රහ කරලා පෙන්වලා දීලා නැහැ තේරවාදී ඥායාචාර්ය. දැන් මොකද්ද විදර්ශනා පූර්වාංගම සමතය කියලා කියන්නේ? දැන් අනිත්‍ය දුක්ඛ ආදී වශයෙන් විදර්ශනා කළා ඒ විදර්ශනා ඥාන උපදව ගන්න විතර නෙමෙයි. දුහම්දුර කියනවා විදර්ශනා සමාධියක් උපදවා ගන්න පුළුවන්. මේ විදර්ශනා සමාධිය උපදවා ගත්තම මේ සමාධිය ඒකාග්‍ර වුණාම ඒක ආනන්තරික සමාධිය බවට පත් වෙනවා. මේ ආනන්තරික සමාධියේ ප්‍රතිඵලයක් හැටියට ඒකේ ආනිසංසය හැටියට මැරෙන්න මොහොතක් තියලා හරි රහත් වෙනවා කියලා තියෙනවා. මේක කිව්වද තේරවාදී න්‍යායචරු නෑ මේවා කියමෙන කතා මේවා ගැන කතා කරන්නේ නෑ. ඒ වගේම යුගනද්ද භාවනා ක්‍රම ගැන යුගනද්ද භාවනා ක්‍රම ගැන කතා වෙන්නේ නෑ. මොකද්ද යුගනද්ද කියලා කියන්නේ? බුදුහාමුදුරුවෝ කියනවා සමතය විදර්ශනාව මාරුවෙන් මාරට වඩන්න. එතකොට එක්තරා දැන් ඒක මාරුවෙන් මාරට වඩනකොට මොකද්ද වෙන්නේ? සමතය වඩලා විදර්ශනා වඩනකොට හිතේ සමාධිය අඩු වෙලා යනවා. නැවත සමතය වඩනවා. නැවත සමතේ වඩනකොට සමාධිය ඇති වෙනවා. නැවත විදර්ශනා කරනකොට සමාධිය බහිනවා. බුදුහාමුදුරුව කියන එක්තරා මොහොතක් කියනවා සමතේ වඩලා නැවත විදර්ශනා වඩනකොට නැවත සමාධියක් ඇති වෙනවා. ඒක තමයි විදර්ශනා සමාධිය කියලා. අන්නේ විදර්ශනා සමාධිය නැවත විදර්ශනා කරන්න එපා. එයම ඇසුරු කරගන්න, එයම තීව්‍ර කරගන්න. ඒකේ ප්‍රතිඵලයක් ඇටියට අරහත් ඵලය ලැබෙනවා කියලා. මේ කොයිතරම් පහසු, කොයිතරම් සුන්දර, ඒ වගේම කොයිතරම් වේගවත් අභ්‍යාසයක්ද මේ සේරම අමතක කරලා දාලා තමයි තේරවාදී න්‍යායේ තේරවාදී න්‍යායචරවරු මේ විස්තර කරන්නේ. ඒ වගේම ඊටම මහ බරපතල වැරදි කරනවා. මේ බරපතල වැරදි ගැන අපි දැන් කතා කරමු. දැන් අපි මෙහෙම කතා කරමු. දැන් අපේ ගෙදර අම්මා අපේ කෑම වෙලා කෑම ලෑස්ති කරලා තියලා පුතේ කන්න එන්න කියනකොට මම කියනවා නෑ අම්මේ මම අද කන්නේ අල්ලපු ගෙදරි. මොන වගේ දරුවෙක්ද? තාම නරක දරුවෙක්. ඒ වගේ තමයි අපේ හාමුදුරුවෝ බණ කියලා අපේ හාමුදුරුවන්ට සම්පූර්ණ ආලෝකය ලබා දෙන්නේ මහා සූර්යා වගේ ඉන්නේ බුදුහාමුදුරුවෝ. ඒ ආලෝකයෙන් ඒ බුදුන් වහන්සේට ලැබිය යුතු ලැබීම් වලින් කොටසක් ග්‍රහණය කරගනිමින්
ඊට පස්සේ කියනවා මේ සියලුම මේවා උසුමනා සුජාත ආදීන් වෙලා දෙවි මිනිස් සැප කෙලවර එකම ධර්ම මණ්ඩපේ මෙතේ බුදුන් දැක නිවන් දකින්න කියලා මේක තමන්ගේ ගෙදර බත්තට්ටි ඉඳලා තියෙද්දි අනිත් ගෙදරින් කන්න කියනවා වගේ වැඩක් මොනතරම් සාහසික ප්‍රකාශයක්ද ඒතන ඒ ප්‍රකාශ සාහසික කරුණු දෙකක් තියෙන පළවෙනි එක තමයි මේ බුද්ධ ශාසනය ප්‍රතික්ෂේප කරන්නේ දෙවෙනි සාහසික කරුණ තමයි දෙවිමිනි සැපගෙන කතා කරනවා බුදුහාමුදුරුව කියනවා මේ දෙවිමිනි සැපගෙන කතා කරන්න බෑ මේ සංසාරයේ කෙනෙක් අසූචි වගේ මේ අසූචි වගේ සංසාරේ මොහොතක් වර්ණනා කරන්න එපා කියලා කියනවා එහෙම කියද්දී අපි කොහොමද කියන්නේ දෙවිමිනි සැප කෙරවලා කෙලවර අමා මනිවන් සැප ලබන්නේ කියලා මං හිතන්නේ එහෙම කියනවනම් අපි බුදුහාමුදුරට කරන ඉතා විශාල දරුණු නිග්‍රහයක් ඒක ඒ මොකද බලන්න අක්කන සූත්‍රය කියලා එකක් තියෙන සූත්‍ර පිටකේ අක්කන සූත්‍රය කියනවා මේ බුද්ධ කාලීනව ඉපදිච්ච ගිහියට සහ පැවිද්දට තියෙන වෙන වෙනම යුතුකම් දෙක එක්කෝ ගිහියෙක් නම් අවම වශයෙන් සෝවාන් වෙන්න ඕන පැවිද්දෙක් නම් අවම වශයෙන් රහත් වෙන්න ඕන අවම වශයෙන් එහෙම නැත්තම් ෂෙන සම්පත්තිය වරද්ද ගත්තා වෙනවා කියලා අක්කන කියන්නේ ඒකයි එතකොට ෂෙන සම්පත්තිය නැති බුද්ධ ශාසනය පවතින කාලේ ඉපදිච්ච මාර්ගඵල නැති කට්ටියට කොහෙද ඉපදින්න සුදුසු කියලා බුදුහාමුදුරු කියන්නේ බුදුහාමුදුරු ඒ සූත්‍රය කියන නිවේ උපදිනවා අපාය උපදින්නේ බුද්ධ කාලේ මේ බුද්ධෝත්පාද කාලෙක ඉපදිලා මාර්ගඵල ලබන්න උත්සාහ කරන්නේ නැතුව මාර්ගඵල ගැන කතා කරන්නේ නැතුව විනයානම්මනම් කරන ඉන්න මිනිස්සු අපායට යනවා කියලා තියෙන අක්කන සූත්‍රය මම කියන්නේ ඒක බොරුණම් බලන්න සූත්‍රය ඒ විතරක් නෙමෙයි ඒක තනකර විතරක් නෙමෙයි අපදාන පාළියේ ගෞතම බුද්ධ අපදානයි බලන්න කකුසඳ බුද්ධ අපදානයි බලන්න මේ දෙකේම තියෙන්නේ බුද්ධ ශාසනයක් තියෙන කාලෙක පැවිද්දාගේ ඒ වගේම ගිහියාගේ පරම යුතුකම් දෙකේ දෙන්නගේම මාර්ගඵල ලබන එක විශේෂයෙන්ම බුදුහාමුදුරුවෝ කියනවා පැවිද්දෙක් නම් යංගසි පැවිද්දෙක් තමන්ගේ ජීවිතයේ අවසාන කාලයට ඇවිල්ලා මරණාසන්න වුණාම කවුරු හරි ඇහුවොත් යංගසි ශාසන ඵලයක් තියෙනවද කියලා ඒ ඵලයක් නැතේ කියන්නේ ඒක ලැජ්ජ වෙන්න ඕන කියලා. නමුත් දැන් ගලන්න අද කාලේ මොන තරම් ගිහිලු කතාද කියන්නේ. දැන් අද කියනවා මාර්ගඵල අද නැහැ කියනවා. මේ අද මාර්ගඵල ලාභින් නැත කියලා ඊට පස්සේ ශ්‍රේණිගත කරලා තියෙනවා. මෙච්චර අවුරුදු 500ක් මේ රහතන් වහන්සේලා. ඊට පස්සේ මෙච්චර කාලයක් සකෘදාගාමි. මෙච්චර කාලයක් සෝවාන් අය. මේ සම්පූර්ණ අමූලික බුරු කතාව. සාසනීය ආවුස පිළිබඳ කතාව තේරවාදී න්‍යායාචාර්යවරුන් විසින් ත්‍රිපිටකය හරියට කියවන්නේ නැති නිසා හදාගත්ත දෝෂසහගත ප්‍රකාශයක්. ශාසනයේ ආවුස අවුරුදු 5000ක් තියෙනවා කියලා කතාවක් තියෙනවා. එහෙම කතාව බුදුහාමුදුරුවෝ කියලා නැහැ කොහෙවත්. බුදුහාමුදුරුවෝ බලන්න ගෝතමී සූත්‍රයේ තියෙන්නේ අවුරුදු 500යි ශාසනයේ තියෙන්නේ. හේතුව ගෝතමියට ගෞතමිය මහාන කරගත්තේ නැත්නම් අවුරුදු 17 තියන්න තිබිච්ච ශාසනේ ගෞතමිය මහාන කරගෙන ඒ භික්ෂුනි ශාසනය ඇති කරගෙන අවුරුදු 500 බැස්ස කියනවා. නමුත් විනය පිටකේ බැලුවාම නැවතත් කියනවා කියලා සඳහන් වෙනවා මේ අෂ්ටගරු ධර්ම පිළිගැනීම නිසා ශාසනය අවුරුදු 1000ක් තිබුණා කියලා. නමුත් බලන්න අවුරුදු 500කින් බුද්ධ ශාසනයට මොකද්ද වුනේ කියලා. හරියටම අවුරුදු 500 රවුම යනකොට ඉන්දියාවේ මාර්ගඵල ලාභින් නැහැ බුද්ධ ශාසනය සම්පූර්ණ වනසනවා පුෂ්‍ය මිත්‍ර සුංග කියන ඒ සුංග පරම්පරාවේ සෙන්පතිය. ඒ නිසා ඉතින් එහාට මේ සම්පූර්ණ බුද්ධ ශාසනය ඉන්දියාවේ ඉවරයි. ඒ වගේ ලංකාව බලමු. ලංකාවේ හරියටම අවුරුදු 500 බැරියර් එකෙන් තමයි බැමිණිසියා සෑය ඇවිල්ලා සම්පූර්ණ රහතන් වහන්සේලා ඇතිවිලා යන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වොත් දෙයක් වරදින්නේ නැහැ. අපිට පේන හැටියට කෙලින්ම ඉන්දියාවෙත් ලංකාවෙත් රහතන් වහන්සේලාගේ යුගය එතනින් අවසන්. හරියට කිව්වාගේම ප්‍රතිවේද ශාසනේ එතනින් අවසන් වෙලා. නමුත් ප්‍රතිවේද ශාසනේ නැවත ඇති කරන්න පුළුවන්. ඒ ඇති කරන්න පුළුවන් වෙන්නේ මේක හරියට දැන ගැනීම. දැන් ගොඩක් අය අද කියනවා අද කාලේ සෝවාන් වෙන්න බෑ කියලා කියනවා. ඒ සම්පූර්ණ බොරු කතාවක්. බුදුහාමුදුරුවෝ කියනවා මේ ශාසනික ප්‍රතිපදාව
ප්‍රගුණ කළා ඒකේ මාර්ගඵල මේ කාලේ ලබන්න බැරි කියනවා නම් ඒ බුද්ධලයා සුදුසු අපායට කියලා. එහෙමම තියෙනවා. ඒ වගේම යම් කිසි කාලයක සද්ධර්මයේ විද්‍යමාන වෙනවා නම් ඒ මාර්ගයේ යන්න කැමති අය ඉන්නවා නම් කිසි කාලක මේ ශාසනය රහතන් වහන්සේලාගෙන් ඉඟ නොවේ කියලාත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. එතකොට මේ අද කාලේ මේ තේරවාදීන්ගේ න්‍යායන් සම්පූර්ණ වැරදි. දැන් ඒ වගේම තව මම තව එක කරුණක් විග්‍රහ කරන්නම් මේක මේ කුතුහලය පොඩක් දෙනකෝ ඇවිස්සන නිසා රහතන් වහන්සේලා මාර්ගඵල ප්‍රකාශ කර හැකිද කියලා ගැටලුවක් තියෙනවා. දැන් පළවෙනි ගැටලුව තමයි සෝතාපන්නයන්ට තමන්ගේ ඵලය ප්‍රකාශ කරන්න පුළුවන්ද කියලා. බුදුහාමුදුරුවෝ බලන්න පැහැදිලිව කියලා තියෙනවා මේක කරන්න පුළුවන් කියලා. බලන්න සංයුක්ත නිකායේ සෝතාපට්ටි සංයුක්තියේ ගහපති වර්ගයේ බලන්න එතකොට අනාථපිණ්ඩික සූත්‍රයෙන් මේක තා පැහැදිලිව තියෙනවා තමන්ට ප්‍රකාශ කරන්නත් පුළුවන් කියන්නත් පුළුවන්. නමුත් භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් වෙන විට මාර්ගඵල ප්‍රකාශ කිරීම ඇත්තම ගැටලුවක්. ඒකට හේතුව මහාවග්ග පාළියේ අවසානයේ තියෙන උදානය කියලා කොටසක්. මේ උදානය කියන කොටසේ කියනවා භික්ෂුන් වහන්සේලා විසින් නොකරන සතර අකරණීය ධර්ම. මේ සතර අකරණීය ධර්ම වලට ඇතුළත් වෙලා තියෙන ඵලය ප්‍රකාශ කිරීම. ඒක ගැටලුවක්. හැබැයි පාචිත්‍ය පාළියේ භූතාරෝචන ශික්ෂාපදයෙන් සඳහන් වෙනවා භික්ෂුන් වහන්සේ කෙනෙක් විසින් අරහතයට පැමිණුණාම ඒ භික්ෂුන් වහන්සේ උපසම්පදා වූ භික්ෂු නමක් ඉදිරිපිට අරහත්ය ප්‍රකාශ කරන්න පුළුවන් කියන නිසා අර ප්‍රකාශ කරන්න පුළුවන් අර කියන සීමාවන්ට යටත් ඒක ගාම් පැහැදිලිව අවබෝධ කරගත්තේ. බුදුන් වහන්සේ තමන්ගේ බුද්ධත්වයේ ප්‍රකාශ කරේ නැත්නම් බුද්ධ ශාසනයක් නෑ. ඒ වගේ තමයි රහතන් වහන්සේලා තමන්ගේ අරහත්ය රහසක් කොට තඟවා ගැනීමේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකට හේතුව ලෝකේ ඉන්නව ස්තූපහර පුද්ගලයා. ඒ කියන්නේ ස්තූපයන් හදලා වඳින්න සුදුසු පුද්ගලයන් 5 දෙනෙක් ඉන්නවා. බුදුන් වහන්සේ ශක්‍විති රජතුමා රහතන් වහන්සේම 5 දෙනෙක් ඉන්නවා. එතකොට රහතන් වහන්සේ කෙනෙකුට අනිවාර්යෙන් ස්තූපයක් හදලා ගෞරව කරන්න. ඉතින් ස්තූපයක් හදලා ගෞරව කරන්න නම් කට්ටිය දැනගෙන ඉන්න ඕනේ රහත් උනායි කියලා. රහතන් වහන්සේ කෙනෙක් ගැන චේතෝපරිය ඥාණය තව කෙනෙකුට පහළ වෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේගේ යුතුකමක් වෙනවා තමන්ගේ අවසාන කාලෙදී හරි මේ තමන්ගේ අරහත් ඵලය ප්‍රකාශයටපත් කරන්න. මොකද ජනතාවගේ යුතුකමක් තියෙන රහතන් වහන්සේ කෙනෙක් ස්තූපයකින් ගරු වුණා දක්වන්න. ඒ නිසා මේ මෙන්න මේ කරුණු මම හිතන්නේ අපි ප්‍රධාන කොටම වටහා ගන්න ඕන. අද තියෙන බුද්ධාගම මේ බුදුහාමුදුරුවෝ මුල් බුද්ධාගම නෙමෙයි. ඒක 140ක් විතර අඩුම ගානේ 40ක් අපගමනේ වෙලා තියෙන්නේ. අද කියන වටිනාකම් මේ බුදුහාමුදුරුවෝ කියන වටිනාකම් නෙමෙයි. අද යන මාර්ගය සම්පූර්ණයෙන්ම වරද්දාගත් මාර්ගයක්. අද තියෙන්නේ බුදුදහම ව්‍යාපාරික භාණ්ඩයක් වෙළඳ භාණ්ඩයක් බවට පත් කළා වාසි ලබා ගැනීමක් අද තියෙනවා. ඒ නිසා මගේ මේ උත්සාහය වෙන්නේ පළවෙනි දේ තමයි මේ මාර්ගඵලලාභින්ගේ යුගය නැවත බිහි කිරීම. රහතන් වහන්සේලාගේ යුගය බිහි කිරීම දෙවැන්න. තුන්වෙන තමයි මේ මුල් බුදු සමය නැවත හඳුන්වා දීම. ඒ වගේ මේ හඳුන්වලා දීලා මේ බුද්ධ ශාසනය අතිශය දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට යම්කිසි අඩිතාලමක් දාන එක. ඒ උත්සාහය යම්කිසි දුරකට හරි සාර්ථක වෙන්නේ මේ වගේ පොඩි සාකච්ඡා වලින්. මොකද හේතුව දැන් මේ මේව කතා කරන නිසා සමහර භික්ෂු වේශධාරීන් ගිහිල්ලා මේ මාධ්‍ය ආයතනවලට ගිහිල්ලා කියලා තියෙනවා මගේ සාකච්ඡා ප්‍රචාරය කරොත් මාරාන්තික උපවාස කරනවා කියලා. කොහොද මම භික්ෂුන් වහන්සේලා මුදල් රැස් කරනවට මං විරුද්ධයි. භික්ෂුන් වහන්සේලා ශාසනයට විරුද්ධ වැඩ කරනවට විරුද්ධයි. ඒ නිසා මම ඒක ගැන ප්‍රසිද්ධිය කතා කරනවා. ඒ නිසා අපිට මේ කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මාගේ සීමිත පිරිසක් එක්ක. ඒ වගේම දැඩි තර්ජන ගර්ජන හිරිහැර තාඩන පීඩන වලට යටත්. දැන් මගේ ගේ වටලන්න ආවා මගේ කට වහන්න කියලා. මේ භික්ෂුන් වහන්සේලාගේ වැරදි කියන්න එපා කියලා මං කියෝ නෑ. මං කියනවා කැමැත්තක් කරන්න කියලා. නමුත් ඒක එහෙම වුණේ නෑ. ඒ නිසා මම බය නැතුව අදටත් කතා කරනවා. මම හිතන්නේ දැන් අපි මේ සාකච්ඡාව අපි මේ ප්‍රධාන වශයෙන් අපේ ඉලක්කය තේරවාදය සහ මුල් බුදු සමය අතර පරතරය අතර මට මේ ගැන කතා කරන්න මාතෘකා 80ක් විතර තියෙන කතා කරනවා නම් මම හිතන්නේ අද මේ ටිකක් කතා කරේ. ප්‍රධාන දේ මට කියන්න ඕන තේරවාදය සහ මුල් බුදු සමය කියන්නේ තනිකරම හරපද්ධතින් දෙකක්. ඒ වගේම මේ හරපද්ධතින් මත නැගී සිටින චර්යාමන් පද්ධතිලුත් දෙකක්.
ඒක අපි අවබෝධ කරගන්න ඕන. අපි තෝරගන්න ඕනේ එක මුල් පුදු සමය නැත්නම් තේරවාදය ඔය දෙක එකක් නෙමෙයි කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ.